දහනමේ උත්තර අංක පහ. ටිකට කියනවා නියත උෂ්ණත්වය. උෂ්ණත්වය නියතයි. පවතින පරිපූර්ණ වායුවක 40 ස්කන්ධයක්. ඒතකොට නියත ස්කන්ධයක් සඳහා පීඩනය P වායුවේ පීඩනය සහ පරිමාය ගුණිතය PV වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. ඒතකොට නියත උෂ්ණත්වයේදී අපි බොයිල් වීමේ කියලා කියනවා. නියත උෂ්ණත්වයේදී අචල වායු ස්කන්ධයක පීඩනය ප්‍රතිලෝම සමානුපාතිකයි පරිමාවට කියනවා. එහෙම නැත්නම් PV සමානයි කියලා අපි කියනවා නේද? නියතෙන් වැඩි කරාම එන අපි මේකට බොයිල් නියමයේ පරිපූර්ණ වායුවක් සඳහා අපි බොහොම ප්‍රසිද්ධ සම්බන්ධයක්. එහෙනම් PV කියනගේ නියත උෂ්ණත්වයක තියෙන නම කොහෙන්නේ? ඒක වෙනස් වෙන්නේ නැහැ. නියතයි. එහෙනම් පරිමාව වැඩි අඩු කරා කියලා PV වෙනස් කරා කියලා PV ගුණිතය වෙනස් වෙන්නේ නැහැ. PV k. එහෙනම් සස්තරේ බොහොම සරලයි. එහෙනම් පරිමාවත් එක්ක වෙන්න පුළුවන් පීඩනයත් එක්ක මුලක් මේ යන දෙන්නේ පීඩනයත් එක්ක. එහෙනම් PV ගුණිතයම කොහෙන්නේ නියත වෙන්න ඕනේ? PV ගුණිතය නියත වෙන්න ඕනේ. හරි. P වැඩි වෙනකොට V අඩු වෙලා දෙන්නේ ගුණිතය නියතව පවත් ගන්නවා. නියත උෂ්ණත්වය වෙන්න ඕනේ. අචල ස්ථන්දයක් වෙන්නත් ඕනේ. එහෙනම් උත්තර අංක 5.